ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් මෙරට රජයේ එකඟතාවලට එළඹුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් වෙනුවෙන්. මෙම ණය මුදල ලබා දීමට නම් ණය හිමි පාර්ශ්ව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතු බවටද අවධාරණය කෙරුණා. ඒ වෙනුවෙන් වූ සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. අද දිනේත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ තවත් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ. මේ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව ණය නැති රටක් බවට පත්කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. දැන් අපිට තියෙන මූලිකම ප්‍රශ්නය තමයි අපි ණය ගෙවීමට නොහැකි රටක් බවට පරිවර්තනය වීම තුළ අපිට වෙනත් මූල්‍ය ආයතන සහ වෙනත් රටවල් වලින් ණය ලබා ගන්න නොහැකි තත්ත්වයක අද ඉන්නේ. දේශ විනිමය ලැබීම් වල බරපතල අඩුවක් තියෙනවා. විශාල වශයෙන් අපිට ආදායම් සහ වියදම් කළමනාකරණය කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සියල්ල සලකලා බලලා තමයි ආයවැය ලේඛනයේ ඉදිරිපත් වෙන්නේ ඉතාම අභියෝගාත්මක ආයවැයක් වෙනවා. ආර්ථික ස්ථාවරත්වයට අවශ්‍ය මූලික අඩිතාලම මුල් පියවර තැබීම මේ ආයවැය ලේඛනය තුළ සිදු වෙනවා. දැනට අපි ද්විපාර්ෂිකව ලබාගත් ණය නොගැවීම සිදු කළාට අපි බහුපාර්ශ්වීය ගත්ත ණය දැනට ඒ සේවා කටයුතු සිදු කරමින් පවතිනවා. එහිඳ අපෙත් බලාපොරොත්තුව ණය නොගෙන ඉදිරියට යා හැකි රටක් නිර්මාණය කරන. නමුත් ඒක කෙටි කාලීනව සිදු කරන්න බෑ. වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීමට යුරෝපා සංගමය සිය සහය තවදුරටත් ලබා දෙන බවට සහතික වී තිබෙනවා. නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 6 රැස්වීමේදී යුරෝපා සංගමය මේ බව අවධාරණය කර ඇත්තේ 21 ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට සම්බන්ධ වූ ලක්රජයේ පාර්ශ්ව යුරෝපා සංගමය දැනුවත් කර තිබෙනවා. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් රාජ්‍ය ගෙන යන මර්ධනය පිළිබඳව මෙහිදී යුරෝපා සංගමය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. GSP+ බදු සහනය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.